සාදරයෙන් පිළිගන්නවා ටෙක්තම ස්ටුඩියෝ YouTube channel එකට ඔයාලා හැමෝම. ඉතින් අද මේ වීඩියෝ එක කතා කරන්න යන්නේ ඔයාලා කම්පියුටරේ තියෙන notepad එකකින් කරගන්න පුළුවන් වැඩ ටිකක් ගැන. එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි. ඉතින් පළවෙනි වැඩේ තියෙන්නේ notepad භාවිත කරලා ඔයා ටයිප් කරන වචනයක් ස්පීක් එකකට කනෙක්ට් කරගන්න මේ ඇඩි ගොඩ ලේසි. ඉතින් ඔයාගේ ඔයා මුලින්ම notepad එක ඔන් කරගන්න ඕනේ. ඉතින් ඒක ඔන් කරගන්න මේ තියෙන සර්ච් බාර් එකට ගිහිල්ලා ඒකේ notepad කියලා සර්ච් කරන්න. ඊට පස්සේ මේ වගේ එකන ඒක ඕපන් කරගන්න. හරි. ඊට පස්සේ පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ස්පීක් කියලා එකක්. ඉතින් ඒක ඔයා කෙලින්ම කොපි කරගෙන පේස්ට් කරගන්න notepad එකට. ඊට පස්සේ ෆයිල් කියලා තියෙනවා notepad උඩ. ඊට පස්සේ ඒකට කියලා save as දෙන්න. save as කියලා එතන ෆයිල් නේම් කියන එක තෝරගෙන ඔයාලට කැමති නමක් දෙන්න. ඊට පස්සේ නම දුන්නාට පස්සේ .vbs කියලා ටයිප් කරන්න. ඒක අනිවාර්යෙන් කරන්න ඕන .vbs කියලා ටයිප් කරන්න. හරි. ඊට පස්සේ ඒක ටයිප් කරනකොට සිම්පල් වෙන ටයිප් කරන්න. ඊට පස්සේ සේව් දෙන්න. සේව් දුන්නට පස්සේ ඔයාලට මේ වගේ එකක් එයි. ඊට පස්සේ ඒක උඩ ඔයාලා ඩබල් ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ ඒක මේ ඒක ඕපන් කරපුවාම ඩබල් ක්ලික් කරපුවාම ඔයාලට මේ වගේ බොක්ස් එකක් එයි. ඊට පස්සේ ඔයාලගේ ටයිප් කරන්න තියෙන තැනේ ටයිප් කරන්න ඔයාලට කියන්න ඕනේ. මම මෙතන ටයිප් කරනවා ටෙක්තමද ස්ටුඩියෝ කියලා. ඊට පස්සේ ආයෙක ඕකේ කරන්න. ඕකේ කරපුවාම පස්සේ ආට ඒක එයා කියන දේ ඇහි. අපි මේ ටෙස්ට් කරලා බලමු ටික. Hi, I am a Tectom in the studio. Hello. Subscribe, like, and comment. ඉතින් මම දෙවෙනියට මේ කතා කරන්න යන්නේ කොහොමද ඔයා notepad එක භාවිත කරලා diary එකක් හදාගන්නේ කියලා. ඉතින් මේකට ඉස්සෙල්ලා කලින් වගේ notepad on කරගන්න. හරි. on කරගෙන මේ ගොඩල් ලිසි dot capital වලින් log කියලා ගහන්න. log කියලා ටයිප් කරන්න. හරි. ඊට පස්සේ ඔයා ඒකේ අර විදියටම ෆයිල් ගිහිල්ලා save as යන්න. save as ගිහිල්ලා ඔයාට කැමති නමක් දීලා ඊට පස්සේ කැමති නම දුන්නට පස්සේ dot txt කියලා ටයිප් කරන්න. txt කියලා ටයිප් කරන්න. හරි. ඊට පස්සේ ආයෙක on කරන්න. on කරාට පස්සේ ඔයාට මේ දිහකට තමයි යන්නේ. ඉතින් lock කෙනක මකන්න යන්න එපා. ඊට පස්සේ ආයෙකේ මේ ඔයා කරන වැඩ ටික ටයිප් කරන්න. ටයිප් කරලා save කරලා ඇයින්න. ඊට පස්සේ ආපහු on කරලා බලන්න. ඔයාගේ වෙලාවත් එක්ක වැටෙනවා. දිනේ වෙලාව එක්ක වැටෙනවා. ඔයා කරේ මොනවද කියලා එදාට. ඊට ඒක ඉතින් ඔයාට ඩාරියක් විදිහට කරගෙන යන්න පුළුවන්. මම මේකේ තුන්වෙනි විදිහට කතා කරන්න යන මැට්‍රික්ස් ට්‍රික් එක ගැන. ඉතින් ඒකත් ඔයාලට තියෙනවා පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා මැට්‍රික්ස් ට්‍රික් කියලා. ඒකත් ඔයා කොපි කරන් පේස්ට් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒකත් ෆයිල් ගිහිල්ලා සේව් ඇස් ගිහිල්ලා ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. කැමති නම දුන්නට පස්සේ .bat කියලා සිම්පල් වලින් ටයිප් කරගන්න. .bat කියලා සිම්පල් වලින් ටයිප් කරගන්න. හරි. ඊට පස්සේ ආ ඒක සේව් කරගෙන දැන් මේ විදිහට බැට් ෆයිල් එකක් වට එනවා. ඊට පස්සේ ඒක ඔයා ඕපන් කරගන්න. ඒක ඔයාලට පෙන්වනවා නිකන් අකුරු වගේක් දුවනවා. ඉතින් මේකෙන් ඔයාගේ PC එකට මොනවත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ අකුරු වල පාට වෙනස් කරගන්න. ඒකට කරන්න ඕනේ අර අපි ටෙස්ට් කරගත්ත එක ආපහු අරගෙන ඒකේ තියෙනවනේ කලර් කියලා එකක්. කලර් කියන එක මක් කළා. ඒක ඔයාලට පුළුවන් ඒකේ කලර් කෝඩ් දෙන්න පුළුවන්. කලර් කෝඩ් එක තමයි ඔයාලට මේ දැන් පේන්නේ. ඉතින් ඒකෙන් කැමති කලයක කෝඩ් එකක් අරගෙන ඔයා සේව් කරගන්න. අර විදිහටම
save as kiyala bat kiyala type karala save karaganna. ඊපස්සේ ආපහු on කරගෙන බලන්න. එතකොට ඔයාලට පේනවා ඒක ඔයා දුන්න පාට අනුව පාට වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ ටික තමයි අද වීඩියෝ එක කතා කරන්න බලාපොරොත්තුනේ. ඉතින් ඔයා තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝ එක හම්බෙමු. ඔයාලට සුබ දවසක්.